ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ උඩුහවර විජයාරාම වාසී කොළඹ ඩීඑස්සනායක විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද උඩුහවර ඉන්දසිරි ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් කළුතර උතුර විලේගොඩ PH යසවති මැතිණිය සහෝදර පිරිස සමග පස්යාල කලල්පිටියේ SS ජයසිංහ සූර්යාරච්චි මහතා සමග වෙල්පල්ල වගුරුවෙල මහේෂ් ජයසිංහ වෛද්‍ය අනුමා ජයසිංහ සමග ඉන්දු ජයසිංහ ප්‍රධාන ජයසිංහ පවුලේ සියලු දෙනා සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජංස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දිසෝ දිසං යං තං කෛරා වීරිවා පන වීරිනං මිච්ඡාපනිහිතං චින්තං පාපියෝ නං තතෝ කරේ.
නතං මාතා පිතා කෛරා අඤ්ඤේවාපි ච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේති. ධර්මශ්‍රවණා බිලාශී සදහෙවත් කාරුණික පින්වත්නි, ලෝතුර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් ලෝවැසි සත්වයන්ගේ මෙලොව පරලොව දෙලොව යහපත උදෙසා දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නටයි පින්වත් ඔබ හැම දෙනාම මේ සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාව තුළින් අපි පැහැදිලි කිරීමට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ සිත පාලනය කරගන්න, අපේ සිතට නැගෙන සිතුවිලි දහස් සංඛ්‍යාත සිතුවිලි කළමනාකරණය කරගන්න, සිතෙහි ආවේග පාලනය කරගන්න, කුසල සිත ශක්තිමත් කරගන්න බුදුරජාණන් වහන්සේ අපට ලබලා දීපු අවවාද කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකේ සියලු වස්තූන් අතර, ජීවිත අතර වටිනාම ජීවිතය ලබලා තියෙන්නේ මම ඇතුළු අපි මේ මනුස්ස ජීවිතය ගත කරන අප සියලු දෙනාම. සංසාරේ ආත්ම ගණනාවක් පෙරුම් පුරලා පින් කරලා කුසලයේ වඩලා ලැබපු මේ ජීවිතය තුළ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය සිත, කය, වචනය කියන තුන්දොර හරහා සිද්ධ වෙනවා. එහිදී ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ මේ කියන කුසල සහ අකුසල මූලයන් අපේ සිසතන් වල පවතින නිසා පුද්ගලයාගේ මේ කුසල අකුසල මූලයන් මූලික කරගෙන හොඳ ක්‍රියා, නරක ක්‍රියා, කුසල ක්‍රියා, අකුසල ක්‍රියා ආදී වශයෙන් අපි ප්‍රභේදගත කොට සලකන ක්‍රියාකාරකම් සිත, කය, වචනය කියන තුන්දොර තුලින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ මිනිස් සිත හරිම අසිරිමත් එකක්. මේ ලෝකය දියුණු වුණේ, ඒ වගේම මේ ලෝකයෙහි විසිතුරු බව ඇති වුණේ අපේ මේ සිතත් එක්ක. සිත තුළ ගොඩනැගෙන සිතුවිලි සමුදායත් එක්ක තමයි මේ බාහිර තියෙන ලෝකය අපි ලස්සනයි, ඒ වගේම එහි සුභ අසුභ වශයෙන් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ සිතුවිලි සමුදායත් එක්ක. එක් අයෙක් තේරුම් ගන්න විදිහට නෙමෙයි තව කෙනෙක් තේරුම් ගන්නේ. ඒ එක එක්කෙනාගේ සිතුල තිබෙන වෙනස්කම්, සිතුවිලි ඉපදීම, ඇතිවීම, නැතිවීම මේ ක්‍රියාවලිය අපි එක්කෙනාට එක්කෙනා වෙනස්කම් රාශියක් පවතින නිසා මේ ලෝකය සුභ වශයෙන්, ලස්සන වශයෙන් දකින්න කෙනෙක් ඔහුට තියෙන අවබෝධයත් එක්ක තවත් කෙනෙක් ඒක ඒ විදිහටම දකින්නේ නැහැ. නිසා මේ සිත ශක්තිමත් කර ගැනීම, සිත පාලනය කර ගැනීම, සිතෙහි ඇතිවන මේ සිතුවිලි දහස් සංඛ්‍යාත සිතුවිලි කලමනාකරණය කරගත්තොත් අපට පුළුවන්කම තියෙනවා බලන්න පින්වත්නි, මොහොතකට කල්පනා කළොත් අපේ සිත කොච්චර බරයිද. උදේ සිට රාත්‍රී නිින්දට යනතුරු මේ දවස ගෙවෙන පැය ගණන තුල කරන කියන සිතන මේ සිතුවිලි සමුදායත් එක්ක, අපි කරන කියන දේවලුත් එක්ක, අපි අපේ මේ ඇසකන නාසාදී ඉන්ද්‍රියන් මගින් ග්‍රහණය කරගන්න අරමුණුත් එක්ක අපි ගැටෙමින් දවස ගෙවලා ඉවර වෙනකොට අපේ සිත කොච්චර බරයිද. ඒ වගේම මේ සිතෙහි නිවීම, සිතෙහි සැනසීම
ඇතිකර ගැනීම තිබෙන්නේත් වෙන කාගේවත් තුල නෙමේ, තමා තුලමයි. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සිතෙහි ඇතිවන මේ සිතුවිලි සමුදාය කලමනාකරණය කරගන්න අවශ්‍ය කරන උපදේශයන් උන්වහන්සේගේ දේශනාව තුළ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම අපේ මේ මුලදිම මම සඳහන් කළා වගේ අපේ හිත බරයි. ඒ බර අයින් කරලා සැහැල්ලු සිතක් බවට පත් කරගන්න. එදිනෙදා ජීවිතය තුළ අපි බොහෝ ගැටීම් එක ජීවිතේ පවත්වාගෙන යන අය, ඒ ගැටීම් අවම කරගෙන හිත සැහැල්ලුවෙන් පවත්වාගෙන යන්න නම් අපි උත්සාහ කළ යුතුයි. ඒක ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන දෙයක් නෙමෙයි. සිතෙහි සැනසීම, සිතෙහි සංවර බව, සිතෙහි නිවීම අපි උත්සාහයෙන් ඇති කරගත යුතු එකක්. ඒක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒකට අපේ සිත අපි උත්සාහයෙන් මෙහෙවිය යුතුයි. අපේ සිත අපි උත්සාහයෙන් කලමනාකරණය කරගත යුතුයි. සිතට නැගෙන සිතුවිලි සමුදාය හොඳ නරක වශයෙන් වෙන් කරලා අරගෙන අත්‍යවශ්‍ය දේ ටික විතරක් අරගෙන නොගැලපෙන, ඒ වගේම අපට අපේ නිවීම සැනසීම, ඒ වගේම විමුක්තියට හානි කරන, නිවීම සැනසීම නැති කරන සිතුවිලි අපි සිතට එකතු කරගන්නේ නැතිව ඒක පාලනය කරගන්න අපට පුළුවන්කම තියෙනවා. සිතෙහි ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපි සරලවම ගත්තොත් ඔබ හැමදෙනාමත් හැමදාමත් මේ කාරණා ගැන අහලා තියෙනවා. සිතෙහි ස්වභාවය දුර ගමන් යන අපේ හිත එක තැනක තප්පර කීපයක් තියාගෙන ඉන්න කොච්චර දුෂ්කරයිද, කොච්චර අපහසුයිද. ඒ වගේම අපට ඕන විදිහට මේක කලමනාකරණය කරගන්න කොච්චර දුෂ්කරයිද. ඒ වගේම දිනෙත් පියාගෙන එක මොහොතක් අපි හිටියොත් අපේ සිතට නැගෙන සිතුවිලි කොයි තරම් සිතුවිලි ප්‍රමාණයක්ද අපේ හිතට එනවද. ඒ එන සිතුවිලිත් එක්ක අපි කටයුතු කරනකොට කායික වාචසික ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොන තරම් අපි අපිත් සමග සිටින අයත් එක්ක අපි ගැටීම් ඇති කරගෙන තියෙනවද. පෞල් ජීවිතයේ වේවා, අපි සේවය කරන ආයතනයක වේවා, සමාජ ජීවිතයේ වේවා, ඕනම තැනක මේ සිතෙහි තියෙන නොසන්සුන් බව නිසා, සිතෙහි තියෙන කැළමුණු සහගත බව නිසා, සිතෙහි තියෙන සැකය නිසා, ඒ වගේම සිතෙහි තියෙන මේ මුලාවටපත් වීම නිසා මේ සිත අපට අපව පාලනය කරගන්න බැරි තැනටපත් වුණාට පස්සේ විශාල ගැටුම් කරදර රාශියකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා මේ සිත කලමනාකරණය කරගන්න එක, සිතුවිලි ටික කලමනාකරණය කරගන්න එක, පාලනය කරගන්න එක තමන් සතු දෙයක්. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට මඟ පෙන්වන්න පුළුවන්, කල්යාණ මිත්‍රීන්ට මඟ පෙන්වන්න පුළුවන්, කියලා දෙන්න පුළුවන් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. හැබැයි ඒ අවබෝධය ඇතිව ඒක කරන එක තමන් සතු දෙයක්. දුර ගමන් යන, ඒ වගේම තනිව හැසිරෙන නේද. අපි ඉගෙනගෙන තියෙනවා සිතෙහි ස්වභාවය, සිතෙහි ලක්ෂණ, ශරීරයක් නැති ගුහාවක වාසය කරන මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වෙච්ච සිත දමනය කරගැනීම ඉතා වැදගත් කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය තුල අපට පැහැදිලි කරලා තියෙනවා. අපේ සිත දැමුණු සිතක් බවට, සංවර වූ සිතක් බවට, පාලනය කරගත් හිතක් බවට පත් කරගත්තොත් අපි මුහුණ දෙන අපට අත්විඳීමට සිද්ධ වෙන බොහෝ ගැටලු එදිනෙදා ජීවිතය තුළ අවම කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ 45 වසක් තිස්සේ අපට දේශනා කළේත් සීල සමාධි ප්‍රඥා මේ නිවන් මාර්ගයේ පිරිය යුතු ත්‍රි ශික්ෂාව හික්මිය යුතු. මේ ත්‍රි ශික්ෂාව පියවරෙන් පියවර සම්පූර්ණ කරලා මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අනුකූලව දකින්න තරම්, ඒ යථාර්ථය තේරුම් ගන්න තරම් මානසික ශක්තියක් උපදවා ගැනීම, අවබෝධයක් ඇති කර ගැනීම තමයි මෙහි තියෙන අවසාන පියවර, ඒ ලැබෙන අවබෝධය. එනිසා පින්නතුනි, මම කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ අපේ සිත දමනය කරගන්න, අපේ ආවේග නැත්තම් සිතට නැගෙන මේ දහස් සංඛ්‍යාත සිතුවිලි පාලනය කරගන්න, කලමනාකරණය කරගන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දහම් කරුණු ප්‍රායෝගිකව අපි අත්හදා බැලුවොත් අපට පුළුවන්කම තියෙනවා සිතට නැගෙන මේ දහස් සංඛ්‍යාත සිතුවිලි පාලනය කරගන්න. බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා මේ නිවන් මඟ වහලා දාන, නිවන් මඟට බාධා කරන අපේ සිතෙහි නැගෙන ප්‍රධානම සිතුවිලි සමුදායක් තියෙනවා. අපේ වට කියන මොනවද? නීවරණ ධර්ම කියලා. පංච නීවරණ ධර්ම. නිවන් මඟ වහලා දාන, නිවන් මඟ හොරන, ඒක නිවන් මඟට බාධා කරන ධර්මතා කීපයක් ඔබ දන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුච්ච, විචිකිච්ඡා. මේ කියන ක්ලේශ ධර්මයන් නැත්නම් මේ ආසවයන් අපේ සිත තුළ තිබෙන තාක් සිතෙහි ශක්තිය අපට දකින්න පුළුවන් කමක් නැහැ. ඒයි මේ තියෙන බලවේග වලින් මේ මිනිස්යා තුළ තිබෙන මේ චිත්ත ශක්තිය වැහිලායි තියෙන්නේ. ඒ වැහිලා තියෙන චිත්ත ශක්තිය උපදවා ගන්න, ඇති කරගන්න, විවෘත කරගත්තොත්, එහෙම නැත්නම් මේ සිත සුමට කරගත්තොත්, අර තියෙන බාහිර බලවේග බාධක සියල්ල අයින් කරලා දාලා හරි පිරිසිදු විදිහට මේ සිත අපිට අවශ්‍ය වෙන විදිහට පාලනය කරගත්තොත් මේ සිතින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ ලෝකයේ දියුණු වුණේ, මේ ලෝකයේ ලස්සන වුණේ මුලදිත් මා සිහිපත් කළා නාචින්තයන්තෝ පුරිසෝ විශේෂමති ගච්ඡති. මිනිස්සු හිතන නිසා, මිනිසුන්ගේ තියෙන චිත්ත ශක්තිය තමයි මේ තාක්ෂණය වේවා, ගොඩනැගිලි වේවා, මේ සියල්ලම මොන වගේ නිර්මාණයක්ද? මිනිසුන්ගේ සිතෙහි තියෙන චිත්ත ශක්තියේ නිර්මාණ. එතකොට මේ ශක්තිය උපදවා ගන්න එක, මම නැත්තම් අපි කියනවා දැන් භාවනාව පිළිබඳව අපේ ධර්මයේ තුල නිර්වචනය කුසල සිත වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය. භාවනාව නිර්වචනය කරනවා කුසල සිත වැඩි දියුණු කරන මානසික ක්‍රියාකාරකම තමයි භාවනාව. කුසල සිත, කුසල කියන වචනය තුල තියෙන දක්ෂ කියන එක, නිවැරදි, නිරෝගී කියන එක. එතකොට කුසල සිත වැඩි දියුණු කරන, නිරෝගී සිතක් ඇති කරන, නිවැරදි සිතක් ඇති කරන, දක්ෂ සිතක් ඇති කරන ක්‍රියාකාරකම් භාවනාවයි. එතකොට බලන්න මේ කුසල සිත ශක්තිමත් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීම පහසුයි. ඒ අවබෝ කුසල සිත ශක්තිමත් කරගන්න තියෙන බාධක තමයි මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා, මේ ආදී මේ නීවරණ ධර්ම, මේ ආශ්‍රව ධර්මය, ද සංයෝජන ආදී වශයෙන් මේ සිතෙහි නැගෙන කෙලෙස් ධර්ම විවිධාකාරයෙන් ධර්මය තුළ නිර්වචනය කරලා තියෙනවා. පින්වත්නි, වර්ණ ගැන්වූ ජලය අපි වතුරට යම්කිසි පාටක් එකතු කළොත් වතුරේ තියෙන නියම ස්වභාවය අපිට දකින්න පුළුවන්ද? බෑ. නියම ස්වභාවය දකින්න බෑ අපට වර්ණ ගැන්වූ ජලය තුළ. ඒ වගේම තමයි අපි ඒකෙන් වෙන අපේ අවධානය, අපේ දැකීම, අපේ තේරුම් ගැනීම වෙනත් පැත්තකට යොමු කරනවා. ජලයකට යම්කිසි පාටක් වර්ණයක් එකතු කරලා තිබ්බහම, ඒ වගේම තමයි මේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපේ සිතෙහි නැගෙන එක සිතවිල්ලක් තමයි කාමච්ඡන්ද. මේ ඉන්ද්‍රියන් පිනවීමට ඇති දැඩි කැමැත්ත, ආසාව නිසා අපි මුලාවටපත් වෙනවා. අර වර්ණ ගැන්වූ ජලය තුල ජලයේ පතුලවත්, ජලයේ මුල් නියම ස්වභාවයවත් දකින්න බැරුව අපිව වෙනත් පැත්තකට යොමු කරනවා වගේ අපිට මේ ඉන්ද්‍රිය සංවරයක් පාලනයක් නැති වුණොත් එහෙම මේ සිතුවිලි නිසා අපි වෙනත් දිශාවලට යොමු කරනවා. එතකොට අර සිතෙහි තියෙන සුවිශේෂ ශක්ති විශේෂය අපට එළියට අරගන්න, විවෘත කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි රත්තුණු ජලය, එහෙම නැත්නම් බුබුලු නගින ජලය, උතුරන ජලය තුල වතුරේ නියම ස්වභාවය දකින්න, පතුල දකින්න පුළුවන් කමක් නැහැ. අපේ සිත හැම වෙලෙම තියෙන්නේ අනුන් නැසීමේ චේතනාව නම්, තව කෙනෙක් විනාශ කිරීමේ ද්වේෂ සහගත චේතනාව නම්, ව්‍යාපාදේ නම්, එවැනි සිත එතනින් අපේ හිතේ තියෙන අර සුවිශේෂ ශක්ති විශේෂය වහලා දාලා තියෙන්නේ. ඒක අපි විවෘත කරගත යුතුයි. ඒ වගේම තමයි ජලයේ පාසි බැඳිලා තියෙනවා. පාසි බැඳුණු ජලයේ ස්වභාවය
ජලයේ නියම ස්වභාවය දකින්න බෑ, පතුල දකින්න බෑ, සිතෙහි තියෙන නියම ශක්තිය දකින්න බෑ. ගතේ සහ සිතෙහි කම්මැලිකම තිබ්බොත්, උදාසීන බව තිබ්බොත්, එතකොට අපේ සිතෙහි තියෙන සුවිශේෂ ශක්තිය ඉස්මතු කරගන්න සුවිශේෂ බාධාවක් තමයි මොකද්ද මේ ගතේ සහ සිතෙහි ඇතිවන උදාසීන බව, කම්මැලිකම. ඊළඟට කැළඹුණු ජලයේ අපට නියම ස්වභාවය දකින්න බෑ, පතුළු දකින්න බෑ. ඒ වගේ මේ කළ කී දෑ පිළිබඳව පසුතැවීම නම් තියෙන්නේ. පසුතැවි තැවි ඉන්න කෙනාටත් සිතෙහි නියම ශක්තිය දකින්න බෑ. ඒ වගේම විචිකිච්ඡාව, සැකය. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා බොර ජලයට, බොර වෙච්ච ජලය. ඒකෙත් නියම ස්වභාවය දකින්න බෑ. මේ පංච නීවරණ ධර්ම, තවත් කෙලෙස් ධර්ම ගණනාවක් අපේ හිතේ තුල ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් අපේ සිතෙහි නිදන් ගත වෙලා තියෙන නිසා. අනුසය අවස්ථාව අපේ සිතෙහි නිදන් ගත වෙලා තියෙන මේ සිතුවිලි. ඒ වගේම පරියුට්ඨාන දෙවෙනි අවස්ථාව, මේ සිතෙහි නිදන් ගත වෙලා තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ කෙලෙස් ධර්මයන්, අකුසල මූලයන් පරියුට්ටාන බාහිරින් ලැබෙන අරමුණුත් එක්ක ඒ සිතුවිලි ඉස්මතු වෙනවා. ඉස්මතු වෙලා වීතික්කම තුන්වෙනි අවස්ථාව, ඒක ක්‍රියාත්මක වෙනවා. අපට ද්වේෂය කියන එක අපේ සිතෙහි යටි සිතෙහි තැම්පත් වෙලා තියෙන, නිදන්ගත වෙලා තියෙන. බාහිරින් අපිත් එක්ක කෙනෙක් අපිට බැන්නොත්, ගැහුවොත්, බාහිරින් ලැබෙන අරමුණක් එක්ක අපිට ඉක්මනට කේන්තිය ඉස්මතු වෙනවා. ඊළඟට ඒ කේන්තිය, කේන්ති සහගත සිතුවිලි ඉස්මතු වෙනවා විතරක් නෙමෙයි, අපි පෙරලා ප්‍රතිප්‍රහාර එල්ල කරනවා ඉන්න කෙනාට. මේ සිත ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඒ වගේම තමයි මේ සිතෙහි ඇතිවන කෙලෙස් ධර්ම රාශියක්, අපි කියනවා ආශ්‍රව අනුසය. වත්තූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම සිතෙහි ඇතිවන කෙලෙස් ධර්ම නැත්තම් මානසික රෝග අපි සලකන්නේ මේවා. මනසේ තියෙන දුර්වලතා හැටියට දැන් මේ පංච නීවරණ ධර්ම මානසික වශයෙන් සිතේ ඇතිවන දුර්වලතා සහිත සිතුවිලි සමුදායක්. ඒ වගේ මොකද කරලා තියෙන්නේ? නිවන් මඟ වහලා තියෙනවා. එපමණක් නෙමෙයි මේ එදිනෙදා ජීවිතයේ කටයුතු පවා අපට නිවන් මඟ, එදිනෙදා ජීවිතයේ තුල අපේ ජීවිතය තුල ලබන්න පුළුවන් ප්‍රතිඵලදායි අර්ථවත් හැම මොහොතක්ම වහලා දාලා තියෙනවා මේ සිතුවිලි සමුදාය නිසා. අත්තූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ වගේ ඇතිවෙන කෙලෙස් ධර්ම රාශියක්, අවිද්‍යාව, අනිත් අයගේ දේවල් ගැන දැකලා තමන්ගේ හිතේ ඇතිවන දැඩි ලෝභකම, ව්‍යාපාදයේ මෙතනත් සාකච්ඡා කරනවා, ක්‍රෝධය, ඒ වගේම උපනාහ, බැඳ බද්ධ වෛරය, බැඳගත් ආත්ම ගණනාවක් වෙන අපි හිතමුකෝ කෙනෙක් පිළිබඳ වෙනස් නොවන මහා වෛරය, ජන්ම අපි කියන්නේ ජන්මාන්තර වෛරක්කාරය කියලා නේද? එවැනි සිතුවිලි අපේ හිතේ ඇති වෙනවා. ඊළඟට තව සිතුවිල්ලක් තමයි මේ අනුන්ගේ ගුණ කියන්න කැමති නැහැ. අනුන්ගේ ගුණ නැති කරලා අනුන්ගේ ගුණ මකනවා, මැකීම් කරනවා. අනුන්ගේ හොඳ දකින්න කැමති නැහැ. ඒකත් අපේ හිතේ ඇතිවන එවැනි සිතුවිල්ල. අපේ හිතේ ඇතිවන කාවේගයක්. ඒ වගේම තමයි තමන් පහත් තත්වයේ ඉඳලා ගුණධර්ම වලින්, උගත්කමින් වේවා, නුවණින් වේවා, මනුෂ්‍යත්වයෙන් වේවා, උසස් මට්ටමේ ඉන්න අයව තමන් හා සමාන කොට සලකන තව කෙලෙස් ධර්මයක්. තමන් පහත් කොට සලකන වේ අයව. තමන්ට වඩා ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, ගුණවන්ත වෙන්න පුළුවන්, නැනවන්ත වෙන්න පුළුවන්. මේ වගේ ඉන්න අය අපි පහත් කොට සලකනවා. නැත්තම් තමා හා සමාන කොට තමන් වගේමයි කියලා හිතන එහෙම සිතුවිලි තියෙන අය අපිට හම්බ වෙලා නැද්ද අපේ ජීවිතේ? නේද? වැරදි කරන අය හිතනවා මම කරන මේ වැරද්ද අනිත් අයත් කරනවා කියලා. ඒ ඊළඟට මම කරන වරදට අනිත් කෙනාගේ වරදත් ඒක ඒ හා සමාන කොට සලකනවා. එහෙම නැත්නම් තමන් වගේමයි කියලා අනිත් අයත් හිතනවා. ඒකත් ඇවිල්ලා එක කෙලෙස් ධර්මයක්. ඒ වගේම තමයි අපි දන්නවා ඊර්ෂ්‍යාව පිළිබඳ, ඊළඟට මසුරුකම, ඊළඟට කපටිකම, ඊළඟට හැම වෙලේම හිත කියන්නේ එකට එක කරන්න, එකට එක කරනවා කියලා අපි කියන්නේ. ඒකත් අපේ හිතේ තියෙන එක්තරා කෙලෙස් ධර්මයක්. එතකොට ඊළඟට මානය, නිම නැත්තම් ප්‍රමාද වීම,
ඉවගේම මාන්‍ය යම් යම් දේවල් පිළිබඳව අපි තුළ ඇතිවන මානය නැත්තං උඩගු බව ආඩම්බර බව මේ අදි වසයෙන් මේ කෙලෙස්තරන් වත්තූපුරු සූත්‍රය තුළ රාශියක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ තියෙනවා. එතකොට ඔබ බලන්න අපේ ජීවිතය තුළ අපේ අපි යම් කිසි ගැටුමකට මැදිහත් වුණා නම් මේ සමාජය තුළ යම් කිසි මානසික වශයෙන් අපිට යම් පීඩාවක් ආවනම් මේ සඳහන් කරන සිතුවිලි සමුදායේ තියෙන යම් කොටසක් හේතුවෙන් නෙමෙයිද අපි එවැනි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට සැකය විචිකිච්ඡාව. සැකය නිසා අපේ පෞල් ජීවිතයේ වේවා සමාජ ජීවිතයේ වේවා මොනතරම් ගැටුම් රාශියක් එදිනෙදා ජීවිතයේ නිර්මාණය කරලා තියෙනවද? හරි අවිශ්වාසයෙන් ජීවත් වෙන්නේ. හිතට හරි බරයි. කිසිම සැහැල්ලුවක් නැහැ. හැම වෙලේම අවිශ්වාසයෙන් ජීවත්. තමන්ට තමන්වත් විශ්වාසයෙන් ඇති මට්ටමට තමයි සමහර තැන්වලදීපත් වෙන්නේ. අනිත් අය ගැන කෙසේ වෙතත්. එතකොට මේ සැකයත් එක්ක ජීවිතේ පවත්වාගෙන යනවා කියන්නේ කොච්චර හිතට බරක්ද? කොච්චර මානසික ඒක අපිට තියෙන දැඩි බාධාවක් අපිට සරලව සැහැල්ලුවෙන් නිදහස් මානසිකත්වයෙන් ජීවත් වීමට තිබෙන බරපතල බාධාවක් ඒක. නිසා එවැනි මෙන්න මේ වගේ තව සූත්‍ර ගණනාවක අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙවැනි මානසික රෝග ලක්ෂණ සිතේ ඇතිවන සිතවිලි සමුදායය සියල්ල පැහැදිලි කරන්න වෙලාව නෙමෙයි. පොදුවේ ගත්තහම මෙන්න මේ ආදී වශයෙන් ඇතිවන මේ සිතුවිලි නිසා අපට තියෙන සැනසීම නැති වෙලා තියෙනවා කියන එකයි කියන්න ඕනකම තියෙන්නේ. එතකොට මේ සිතුවිලි ටික විවිධ හේතු නිසා ඇති වෙලා අපේ හිතේ ඇති වෙනවා. බාහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මදුපිණ්ඩික සූත්‍රයේදී මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිතුවිලි ඇතිවන විදිහ සිතේ සිතුවිලි හටගන්න විදිහ කොහොමද මේවා හටගන්නේ කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණම්. මේ ඇසත් රූපයත් එකට එකතු වීම තුළ ඇතිවෙනවා චක්කු විඤ්ඤාණය. එතකොට මේ ආදි වශයෙන් එකින් එක මේ සම්බන්ධතාවය ගොඩනැගිලා ගිහිල්ලා අවසානයේ අපට මේ පිළිබඳව මේක ස්පර්ශ කරනවා. ස්පර්ශ වෙච්චහම අපි මේක දැනගන්නවා, දැන හඳුනගත්තාම මේ සිතුවිල්ල කල්පනා කරනවා. කල්පනා කිරීම තුළ තමයි අපිට තෘෂ්ණාව, මානය, ඒ පිළිබඳව ඇතිවන දිට්ඨිය නැත්නම් දෘෂ්ටිය ඇති වෙන. එතනින් එහාට තමයි අපේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මෙන්න මේ අනුපිළිවෙලට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මෙහෙම ඇති වෙන සිතුවිලි සමුදාය නිසා අපේ සිතෙහි සැනසීම නැති වෙලා තියෙනවා. ඒ සැනසීම ඇති කර ගන්න කොහොමද මෙතෙක් වෙලා මේ පැහැදිලි කරපු සිතෙහි ඇතිවෙන කෙලෙස් ධර්ම එහෙම නැත්නම් සිතුවිලි සමුදාය අයහපත් සිතුවිලි සමුදාය කොහොමද කලමනාකරණය කරගන්නේ, කොහොමද මේ ටික පාලනය කරගන්නේ කියන එක තමයි ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ දේශනාව තුළින් ඉස්මතු කිරීමට බලාපොරොත්තු වෙන්නෙත් ඒ කාරණාව. සරලව ඔබ දන්නම කරුණු කීපයක් සහ ඔබ මීට පෙර අහලා තියෙන කරුණු කීපයක් මේ සිතෙහි ඇතිවෙන සිතුවිලි පිළිබඳව ඉතා කෙටියෙන් පැහැදිලි කළේ. දැන් අපි බලමු මේ සිතුවිලි ටික පාලනය කරගන්න. අපි දන්නවා මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් පදනම් කරගෙන මූලික වෙලා ඇතිවෙන මේ කෙලෙස් ධර්ම එහෙම නැත්නම් මේ සිතුවිලි සමුදාය අපට හරි බරක්, හරි බාධාවක්. නිවන් මඟ වහලා තියෙන නීවරණ ධර්ම කිව්ව වගේ නිවන් මඟට යන්න තියෙන මනුස්ස ජීවිතයේ තියෙන උත්තම තත්වය ළඟා කරගන්න, එම නැත්තම් දුර්ලභව ලැබපු මේ මිනිසත් ජීවිතයේ වටිනාකමක් එකතු කරන්න ඒක බාධාවක්. ඒ නිසා අපි විසින්ම මේ සිතුවිලි නැගෙන එක ස්වභාවයක්, ඒක පාලනය කරගන්න එක තමයි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. පෘථග්ජන මිනිස්සු හැටියට අපට මේ සිතුවිලි එන එක සාමාන්‍ය දෙයක්, ඒක ස්වභාවයක්. එකිනෙකාට අඩු වැඩි වශයෙන් මේ සිතුවිලි ඇති වෙනවා. ඒක ගිහිද පැවිදිද ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව. එතකොට අපි හැමෝටම
මෙන්න මේ ධර්මය පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ සිතුවිලි ඇතිවීම සහ මේව පාලනය කරගැනීම පාලනය කරගැනීමෙන් ලැබෙන යහපත මේ පිළිබඳව අවබෝධය තියෙනවා නම් ඒ අවබෝධය අපි හැමෝටම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා සහ ඒ වෙනුවෙන් මේ සිතුවිලි පාලනය කරගන්න අපට උත්සාහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පාලනය කරගත්තේ නැත්තම් වැරදි ලෙස පිහිටුවා ගත්ත සිත බරපතල හානියක් කරනවා අපිට. මුලදිම ගාථාවක් සඳහන් කළා, දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිනම් මිච්ඡාපන හිතං චිත්තං පාපියෝ නන්තතව කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොරෙක්, තරුණු හොරෙක්, තවත් ඒ වගේම දරුණු හොරෙකුට යම් කිසි අයහපතක් නපුරක් කරනවද? බලන්න මේ උපමාව, දරුණු හොරෙක් තවත් දරුණු හොරෙකුට එයා සමාන ඔහුට හානියක් කරනවද? ඒ වගේම තමයි වෛරයෙන් පෙළෙන පුද්ගලයෙක්, බද්ධ වෛරයෙන් පෙළෙන පුද්ගලයෙක් තවත් වෛර සහගත පුද්ගලයෙකුට අවඩක් කරනවද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැරදි ලෙස පිහිටුවා ගත්ත සිත පුද්ගලයාට හානි කරනවා. මිච්ඡා පනිහිතං චිත්ත, වැරදි සිත දරුණු හොරෙක් කරන තවත් හොරෙකුට කරන අපරාධයකට වඩා, බද්ධ වෛරයෙන් පෙළෙන කෙනෙක් බද්ධ වෛරයෙන් පෙළෙන කෙනෙකුට කරන අපරාධයකට වඩා දරුණු හානියක් කරනවා කවුද? තමන්ගේ වැරදි සහගත සිත තමන්ට. එතකොට මේ සිත සම්මා පනිහිතං චිත්ත, නිවැරදි සිත පිහිටුවා ගැනීම කළ යුත්තේ කවුද? තමන් විසින්මයි. බුදුහාමුදුරුවෝ උපමා කරනවා නිවැරදිව යහපත්ව පිහිටුවාගත් සිත තමන්ට කරන යහපත අඩුම මව්පියන්වත් තමන්ට කරන්නේ නැහැ කියලා. මවවත් පියාවත් වෙන කවුරුත් බාහිර පාර්ශවයක් කරන්නේ නැහැ. නිවැරදිව පිහිටුවාගත් හිත තමන්ට ඒ තරම්ම යහපතක් කරනවා. එනිසා අපි උත්සාහ කළ යුත්තේ මිච්ඡා පනිහිතං චිත්තං, මේ වැරදි සිතින් සම්මා පනිහිතං චිත්තං යහපත් සිතට අපේ සිත පරිවර්තනය කර ගැනීම, පෙරලා ගැනීම, නිම නැත්තං සිත මනාව පිහිටුවා ගැනීම. එතකොට සිත මනාව පිහිටුවා ගන්න නම් අර ඉහතදී මම සඳහන් කළ වගේ මේ පංච නීවරණ ධර්ම, වත්තූපම සූත්‍රයේ, සල්ලේක සූත්‍රයේ ආදී මේ සූත්‍රවල සඳහන් වන මේ බුදුහාමුදුරු දේශනා කළ මේ කෙලෙස් ධර්ම නැත්තම් මේ ආශ්‍රවයන් පාලනය කරගත යුතුයි, කළමනාකරණය කරගත යුතුයි අපේ සිත මනාව පිහිටවන්නට නම්. මව පියාවත් නොකරන යහපතක් තමන්ට කරන්න නම් ඒ සිත අර ඉහත සඳහන් කළ මේ සිතුවිලි වලින් මුදවාගත යුතුයි. ඒ මුදවා ගැනීම කළ යුත්තේ වෙන කවුරුවත් නෙමෙයි, තමන් විසින්මයි. ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කළ උපදෙස් කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මච්චිම නිකාය අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආපසු හැරිලා බලන්න. ආපසු හැරිලා බලන්න, කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා අපේ තියෙන අඩුපාඩු අපි සකස් කරගන්නවා. ඒ වගේ තමන්ගේ හිතනමැති කණ්ණාඩියෙන් බලන්න, මම මේ කතා කරන වචන හරිද වැරදිද, මම මේ කරන ක්‍රියා හරිද වැරදිද, මම මේ සිතන සිතුවිලි හරිද වැරදිද, අඩුපාඩු සහිතද අඩුපාඩු රහිතද කියලා. ඔන්න එක පියවරක්. අපි හැමෝම පින්වත්නි මේ පියවර අනුගමනය කළොත් මේ සමාජයේ, මේ මානව සමාජයේ මේ තරම් ගැටුම් තියෙයිද? මම හැම වෙලේම කල්පනා කරනවා මම කතා කරන වචනය මට අනිත් අයට අයහපතක් පිණිස පවතිනවද, යහපතක් පිණිස පවතිනවද? අයහපත පිණිස පවතිනව නම් මම එවැනි වචන කියන්න හොඳ නෑ, මම යහපතක් වෙන වචන තමයි කියන්න ඕන කියලා මම සංවර වෙනවා. මම කරන හැම දෙයක්ම මට වගේ අනිත් අයටත් බලපානවා. එනිසා මටත් අනිත් අයටත් යහපතක් වෙන ක්‍රියාවක් මම කරන්න ඕන කියලා මම හිතනවා. මෙතන මේ ධර්ම ශ්‍රවණය කරන ඔබත්, ධර්ම දේශනා කරන මමත්, මේ රේඩියෝ යන්ත්‍රයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබත්, අපි හැමෝම එහෙම හිතුවොත් එහෙම
අපි අතර තියෙන ගැටීම් කොච්චර ප්‍රමාණයක් අවම වෙයිද? වචන නිසා, අපි කරන ක්‍රියාකාරකම් නිසා, අපි හිතට නැගෙන සිතුවිලි, වැරදි සිතුවිලි නිසා මොනතරම් අපි අතර තියෙන සමගිය බැඳීම නේද? සමාජයේ අපට පහසුවෙන් ජීවත් වෙන්න තියෙන අවස්ථා මොනතරම් ප්‍රමාණයක් නැති වෙලා තියෙනවද කියන එක පිළිබඳව අපි අපිම කල්පනා කළොත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට එනම් එක ක්‍රමයක් තමයි, මොකද්ද මේ සිතට නැගෙන මේ සිතුවිලි සමුදාය පාලනය කරගන්න නම් තමන්ම තමන් ආපසු හැරිලා බලන එක, ප්‍රත්‍යවේක්ෂණය, ආපහු හැරිලා බලන එක. මේක ඉතාම වැදගත් දෙයක්, අපි නොකරනම එකක්, ආපහු හැරිලා බලන එක. එතකොට අපට පුළුවන් නම් තමන් පිළිබඳව තමන්ගේ හිතේ තියෙන සිතුවිලි ආපහු හැරිලා බලලා ඒවා නිවැරදි කරගන්න. මේවා වැරදි, මේක හරි නෑ, මේක හොඳ නෑ, මේක ගැළපෙන්නේ නෑ, මේකෙන් මෙහෙම හානි වෙනවා, මෙහෙම කළොත් මට හානියක් වෙනවා, මේක මේ ආදිවාසීන් කල්පනා කරලා අපිට පුළුවන් මේ අර ඉහත සඳහන් කළ පරිදි අපේ හිතට නැගෙන මේ දහස් සංඛ්‍යාත කෙලෙස් සිතුවිලි පාලනය කරගන්න, කලමනාකරණය කරගන්න අවබෝධයෙන්. ඔන්න එක පියවරක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම විතක්ක සන්තාන සූත්‍රය තුළ, ඒ වගේම සබ්භාසව සූත්‍රය තුළ, ගිරිමානන්ද සූත්‍රය තුළ අපට මේ අපේ සිතේට නැගෙන මේ සිතුවිලි සමුදාය පාලනය කරගන්න, කලමනාකරණ ආවේග පාලනය කරගන්න, සිතෙහි සැනසීම නැති කරන බලවේග ඉවත් කරන්න අපි මොන කොහොමද කටයුතු කරන්න ඕන කියලා. ඒක එකක් තමයි අඤ්ඤ නිමිත්තං මනසිකාතබ්බං. අපට සිතට නැගෙන ඉස්සර සඳහන් කළ මේ කෙලෙස් ධර්මත් එක්ක අපට පුළුවන් නම් ප්‍රතිවිරුද්ධ අදහසක් සිතවිල්ලක් ඇති කරගන්න. ඒ කියන්නේ ලෝභය වෙනුවට අලෝභ සහගත සිතවිලි අපිට ඇති කරගන්න පුළුවන් නම්, ද්වේෂය වෙනුවට මෛත්‍රිය සහගත සිතවිලි අපිට ඇති කරගන්න පුළුවන් නම් නේද, අපට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණා එක ක්‍රමයක්. වෙනත් අරමුණක් ගන්න එක, යහපත් අරමුණක්, කුසල සිත පිහිටව ගන්න එක. ඊළඟ එක තමයි ආදීනවං උපපරිපක්කෝ. අපිට මේ සිතේ ඇතිවෙන සිතුවිලි එක්ක ගනදෙනු කරනකොට අපට පුළුවන් නම් එහි ආදීනව දකින්න. අර ඉහතින් සඳහන් කළේ ප්‍රතිවේක්ෂණය කරනවා කියලා. අපි යමක් කරන්න ඉස්සර වෙලා මේ නැගෙන සිතුවිල්ල ක්‍රියාත්මක කළොත් මට කොමනුව වෙයිද, මේකේ ආදීනව දකිනවා. ඒ ආදීනව දකිනකොට අපට පුළුවන් අපේ සිතෙහි නැගෙන මේ සිතුවිලි ආවේගයන් පාලනය කරගන්න. ඒ වගේම තමයි තවත් එකක් තමයි අසති අමනසිකාරෝ ආපාචිතබ්බෝ. අපට පුළුවන් අමතක කරලා දාන්න සමහර ඒවා. අමතක කළ යුතු දේවල් අමතක කරලා දාන්න පුළුවන්. උත්සාහයෙන් අමතක කරනවා. මෙන්න මේක තවත් එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මූලික හේතු පරීක්ෂා කිරීම තුලින්. එමත් නැත්නම් මේ සිතුවිලි ඇතිවීමෙහිදී ඇතිවන මූලයන්, දැන් අපි හිතමු සැකය, විචිකිච්ඡාව අපේ සිතේ ඇති වෙනවා. මේ සැකේ ඇතිවීම සමහර වෙලාවට තවත් කෙනෙක් අපට කියපු බොරුවක් නිසා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් කියපු කේලමක් නිසා වෙන්න පුළුවන්. තව කෙනෙක් අපිව නොමග යවලා තිනෝ වෙන්න පුළුවන්. මේ සිතුවිලි ඇතිවීමට මූලය නැත්තම් හේතුව මූල බීජය පරීක්ෂා කරලා අපිට පුළුවන් ඒ සිතුවිල්ල දැන් සැකය කියන ක්ලේශ ධර්මය නිසා හිත හරි බරයි. හිතේ සැනසීම නැති වෙලා තියෙනවා. එදිනෙදා කටයුතු වඩාල වෙලා තියෙනවා. එතකොට අවබෝධයෙන් ඉන්න කෙනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැකේ ඇතිවීමට බලපාපු හේතුව දකින්න. හේතුව දකින්න. මේකේ මූලය දකින්න. ඇයි මෙහෙම එකක් ඇති වුනේ කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කිරීම තුළ පුළුවන් මොකද්ද? අර සැකය කියන කෙලෙස් ධර්මය නැති කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාව තුළ මේ සිත ශක්තිමත් කරගන්න කායික ශක්තියක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා.
අපි කියන්නේ අපේ අපි අර දත්මිටි කාලා මේක තද කරගෙන ඉවසගෙන දරාගෙන ඒ වෙනුවෙන් කායික ශක්තියත් මේ වෙනුවෙන් යොදවලා මේ සිත තමන්ගේ හිතට නැගෙන සිතුවිලි ඒ සියල්ලම ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැතුව ඒ වෙනුවෙන් කායික ශක්තියත් යොදා ගැනීම තවත් එක පියවරක්. මේවා මේ දේශනාවේ තිබුණට අපට හැමෝටම එකම විදිහට එකම අවස්ථාවේ එක මොහොතක ඔක්කොම කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මේ මිනිස් හිත ඊට වඩා ප්‍රබලයි. ක්‍රමක්‍රමයෙන් අවබෝධයෙන් මේ සිතුවිලි පාලනය කිරීමයි කළ යුත්තේ. භාජනයක් අරගෙන වතුර ටික විසි කරලා මුණින් අත නමනෝ වගේ සිතෙහි තියෙන මේ අයහපත් කෙලෙස් ධර්ම සිතුවිලි ඔක්කොම ටික එකපාරම සෝදලා අයින් කරලා දාලා අනිත් පැත්ත නමනෝ වගේ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතාම දුෂ්කරයි. හේතුව මේ අපි තනියෙන් ඉන්නවනේ. අපිට දවසකට අරමුණු බලන්නකො දහස් ගාණක් අරමුණු සිතට එනවනේ, නැගෙනවනේ නේද? බාහිර දේවල් ගැටෙනකොට දහස් සංඛ්‍යාත සිතුවිලි සමුදායක් අරමුණුත් එක්ක එනවා. දැන් වනගත වෙලා තනියෙන් හුදකලා ඉන්නවට වඩා බාහිර දේවල් ගැටෙනකොට අපිට ගොඩාක් සිතුවිලි වැඩි. එතකොට සමහර වෙලාවට පිරිසිදු වෙලා තියෙන සිතුවිලි සමහර සිදුවීම් නිසා අපි නොදැනුවත්වම අපිරිසිදු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එවැනි තැන්වලදී මේ අවබෝධයෙන් විසීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තවත් අපට මේ අපේ හිතේ ඇතිවන මේ ආවේගයන් සිතෙහි සැනසීම නැති කරන කෙලෙස් හිත සැහැල්ලුවට සැහැල්ලු බව නැති කරලා දාන, හිත හරි බරක් ඇති කරන, හිතෙහි තියෙන පීඩනය මානසික පීඩනය අපිට ඇති කරන දේවල් නැති කරගන්න කළමනාකරණය කරගන්න තවත් අපිට කරන්න පුළුවන් ටිකක් තියෙනවා. මොනවද ඒ සිතුවිලි අපිට ඉවත් කරන්න පුළුවන්? දස්සනාය පහතබ්බා, දර්ශනේ නැත්නම් දැක්මෙන් නැත්නම් අවබෝධයෙන් අපිට ඒ කරන්න පුළුවන්කම තියෙනවා. අවබෝධය වැඩි වෙන්න අපේ ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න අඩුයි. යථාර්ථය තේරුම් ගන්න පුළුවන්, ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්, පවතින යථාර්ථය තේරුම් ගන්න පුළුවන් තැනට අපේ සිත පත්කිරීම මෙහෙවීම ඒ අවබෝධය තුල අපිට පුළුවන් මේ ඇතිවන ලාමක කෙලෙස් ධර්ම නැත්තන් සිතුවිලි පාලනය කරගන්න, සිතේ සැනසීම උදා කරගන්න. ඒ අනවබෝධය නිසා තමයි, වැරදි අවබෝධය නිසා තමයි අපට මේ සිතුවිලි වලට එන්න තියෙන ඉඩකඩ වැඩි අපේ හිතට. හැබැයි අවබෝධය තියෙනවා නම් අපි දන්නවා හිතට ඇතුළත් කළගත යුත්තේ මොකද්ද, සිතෙන් බැහැර කළ යුත්තේ මොකද්ද කියන එක පෙරලා අරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අවබෝධයත් එක ජීවත් වුණාම. අවබෝධය තුලින් අපිට පුළුවන් නැති කරලා දාන්න, ප්‍රහාණය කරන්න. ඒ වගේම තමයි සංවරය පහතබ්බා. සංවරය කියන එක ඉතා වැදගත්. ඇසේ සංවරය නේද? නාසය වගේ මසකන දිව නාසය ආදී මේ ඉන්ද්‍රියන්හි තියෙන සංවර බව, හික්මුණු බව. දැන් මේ සමාජය තුළ එදිනෙදා කටයුතු වලට අපි දකින්න කොටත් අපි තුළ තියෙන නොහික්මුණු බව නිසා නෙමෙයිද මේ තරම් ගැටලු ඇති වෙලා තියෙන්නේ නේද? මේ රස තෘෂ්ණාවේව අපි රෝගී වීමට, කායික වශයෙන් රෝගී වීමට බලපාන. දැන් අපිට තියෙන මේ දීර්ඝකාලීන රෝග ගත්තහම බලන්නකො, සංවරයක් නැතිකම නිසා, අසංවර භාවය නිසා අපිට මොනතරම් අපි රෝගාබාධ වලට පත් වෙලා තියෙනවද? ඇස පිනවීම කියන එක, ඇස සංවර කරගන්නට අපිට පුළුවන් අවබෝධයෙන් පුළුවන්කම තියෙනවා නම් ඇස පිනවීම තුළ ලබන ඒ අරමුණු කළමනාකරණය කරගන්න පුළුවන් අපට. සිතට එන්න දොර අරමුණු සිතුවිලි එන දොරරු තමයි මේ ඇස කරනා සහදී මේ ඉන්ද්‍රියන්. ඒ ඉන්ද්‍රියන් සංවර කරගැනීම තුළ මොකද වෙන්නේ? අපට අපිට අර්ථවත් වෙච්ච සිතට සැනසීම උදා කරන හොඳ සිතුවිලි ටිකකට අපේ හිතේ ඉඩකඩ හැදෙනවා. අර වැරදි අරමුණු බාහිරින් අපට එන්නේ නැහැ. එතකොට ඒ ඉස්මතු පාලනයක් තියෙනවා, කළමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා සංවර කර ගැනීම තුළ. මේවා උත්සාහයෙන් කළ යුතුයි. උට්ටානවතෝ සතිමතෝ, උත්සාහයෙන් සහ සිහියෙන් කළ යුතු ක්‍රියාමේ. උත්සාහයෙන් සහ සිහියෙන් කළ යුතුයි, උත්සාහ කළ යුතුයි. මේක ඉතා දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටිසෝතගාමීනේ, විරුද්ධ දිශාවට ගමන් කිරීමනේ. එතකොට ඉතා දුෂ්කරයි. හැබැයි ඒ දුෂ්කරතාවයම තමයි අපට තියෙන සාර්ථකත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිසේවනා පහතබ්බා. පරිභෝග කිරීමෙන් මුත් පුළුවන් මේක නැති කරන්න. අධික ලෙස පරිභෝජනය නෙමෙයි, ප්‍රමාණය. අපි දැන් ආසම දෙයක් තියෙනවා නම් ඒක ගත්තට පස්සේ ආසාව නැති වෙනවනේ
නේද? කෑම බීමක් ගන්නකෝ. ආසම දෙයක් තියෙනවනේ. පරිභෝග සමහර දේවල් තියෙනවා. පරිභෝජනය කිරීමනොත් ඒ ආසාව නැති කරන්න පුළුවන්කම තියෙනවා. ඒක පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අදිවාසනා පහතබ්බ ඉවසීමෙන් කරන්න පුළුවන්. ඉවසීම කියන්නේ කෙනෙක් ගහනකොට බනිනකොට ඉවසගෙන ඉන්නවා කියන එක නෙමෙයි. මේ බඩගින්න වේවා, සීතල වේවා, උෂ්ණය වේවා, මේ සියල්ලම දරා ගන්න පුළුවන් ශක්තියක් අපි තුල තියෙන එකට තමයි ඉවසීම කියලා කියන්නේ. එතකොට අපි සරලව සලකන මේ කෙනෙක් ගහනකොට බනිනකොට තිබෙන දරාගෙන ඉන්න එක නිශ්ශබ්ද වෙන්න එක නෙවෙයි ඉවසීම කියන්නේ. ඒකත් එක කොටස් පියවරක් එක් අවස්ථාවක් විතරයි. ඊට එහා ගිය ඉවසීම තියෙනවා නම් අනිකුත් සියලු පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන ඉවසීම ප්‍රගුණ කරගත්තොත් අපි. ඉවසීමත් එක්ක අනිකුත් බොහෝ කුසල ධර්ම, කුසල සිත දියුණු කරගන්න, මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න නැති කරලා සිත කලමනාකරණය කරගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මොකද්ද? ඉවසීම කියන ගුණාංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිවචනා පහතබ්බා. නුසුදුසු තැන් වලින් ඉවත් වීම, නුසුදුසු තැන් පුද්ගලයන් ඈත් කිරීම, අපි අර ඒව නොසලකා හැරීම, එම නැත්තං අයින් කරලා දාන, බැහැර කරලා දාන නුසුදුසු තැන්වලින් පුද්ගලින් අපි අයින් වල දුරු කිරීමෙන් තුලින් අපිට පුළුවන් පාලනය කරගන්න. ඒ වගේම තමයි ආදීනව කල්පනා කරලා, ඉහත විතක්ක සන්තාන සූත්‍රයේත් පැහැදිලි කළා, ආදීනව කල්පනා කරලා එකින් ලැබෙන ප්‍රතිවිපාක ගැන කල්පනා කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේ සිත කලමනාකරණය කරගන්න, පාලනය කරගන්න. ඊළඟ අවසාන පියවර සබ්බහසම සූත්‍රය දක්වනවා භාවනා කිරීම කියන එක. භාවනාව ඉස්සෙල්ලත් මම සඳහන් කළා, කුසල සිත වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය තමයි භාවනාව කියලා කියන්නේ. කුසල සිත ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ කරුණු පින්වත්නි, මේ දිහා බලනකොට අපේ සිත කලමනාකරණය කරගන්න, සිතට නැගෙන මේ දහස් සංඛ්‍යාත සිතුවිලි පාලනය කරගෙන සැනසීම උදා කරගන්න, අපට මේ සිතුවිලි සමුදාය නිසා සැනසීම නැති වෙලා තියෙන්නේ. ඒ සැනසීම ඇති කර ගැනීම කළ යුත්තේ අවබෝධයෙන්මයි. මේ ධර්මය අහන්නේ ඒ කලමනාකරණය කිරීම ඇති කරගන්න, කුසල සිත ශක්තිමත් කරගන්න. අලෝභ අද්වේෂ මෝහ කියන කුසල මූලයන් වඩ වඩාත් ශක්තිමත් කරගෙන කුසල සහගත සිතුවිලි, එමන් නැත්තං දක්ෂ සිතක්, නිවැරදි සිතක්, නිරෝගී වූ සිතක් අපිට අපි උත්සාහෙන් ඇති කරගත යුතුමයි. ඒක ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන්නේ නැහැ. තවත් අපිට දේශනා කරනවා, දේශනාව සඳහන් කරන තේරගත පාළියේ, අන්ධයෙකුසේ සිටීමිනුත් අපිට පුළුවන් සමහර කෙලෙස් ධර්ම නැති කරන්න. ඇස් පේන නැති කෙනෙක් වගේ හිටිය ඇස් පේන නැති අයට ඇහෙන් හම්බෙන රූප අරමුණුත් එක්ක ගැටෙන දෙන්න. ඊළඟට බිහිරෙක් වගේ හිටියමත් අපිට පුළුවන් මේව කරන්න. මෝඩෙක් වගේ සමහර තැන්වලදී හිටියමත් පුළුවන් අපිට අපේ සිතුවිලි පාලනය කරන්න. ඊළඟට දුර්වල කෙනෙක් වගේ හිටියමත් අපිට පුළුවන් පාලනය කරගන්න. ඒ වගේම මృత ශරීරයක් අවසානයේ දේශනා කරන මృత ශරීරයක් වගේ හිටියමත් සමහර අවස්ථාවලදී අපිට පුළුවන් මේ සිතට නැගෙන කෙලෙස් ධර්ම පාලනය කරගන්න. ඉතින් මේ වෙලාවේදී අපි කල්පනා කරමු, අපි උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සූත්‍ර ගණනාවක තියෙන උපදේශ කීපයක එකතුවක් පිළිබඳව ඔබේ අවධානය යොමු කළේ, තව තවත් මේ පිළිබඳව අවධානය යොමු කරලා සිතට නැගෙන මේ දහස් සංඛ්‍යාත සිතුවිලි ආවේග පාලනය කරගන්න අපි හැමදෙනාම උත්සාහ කරමු. ඒ තුලින් ලබන සැනසීම ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දහම් පණිවිඩ, දහම් අවවාද සූත්‍ර ගණනාවක තියෙන මේ දහම් පණිවිඩය ඔබ සියලු දෙනාටම ආශිර්වාදයක්, ශක්තියක් වේවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි පස්යාල කලල්පිටිය S.A. ජයසිංහ සූර්යාරච්චි මහතා. ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ පස්යාල කලල්පිටිය නිවසේ පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරිණි L.W.P. ලිලානි පද්මා ලොක්විතාන ආදරණීය බිරිඳගේ අදට යෙදෙන උපන්දිනය වෙනුවෙන් එතුමියට නිරෝගී සුවය දිගාසිරී ප්‍රාර්ථනා කිරීම, අපි ලිලානේ පද්මා ලොකුවෙතාන මැතිනියට සුව සපිරී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ස්වාමියා විශ්‍රාමලත්, පොලිස් පරීක්ෂක ජයසිංහ සූර්යාරච්චි මහත්මා, ඒ වගේම දියණියන් චතුරි සහ කල්පනා, බෑනාවරුන් රවීන්ද්‍ර සහ ඉරේෂ්,
හේසර සෙනෝත් බොතේජු මොනුබුරා පවුලේ හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. එමෙන්ම ජූනි මාසයේ පස්වෙනි දින උපන්දිනයේ යෙදුණු කල්පනා රසාංජලි සූරයාරච්චි දියණියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ජූනි මාසයේ 10 වෙනි දින උපන්දිනයේ යෙදුණු දැනට නවසීලන්තයේ පදිංචි චරිත උදාර වික්‍රමසිංහ ඥාති පුතණුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබට ඔබේ පවුල්වල හැම දෙනාටම සුවසෙත පතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ පස්යාල කලල්පිටියේ පදිංචි S.A. ජයසිංහ සූරියාරච්චි මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. කළුතර උතුර විලේගොඩ සෝමසිරිහි P.H. යසවති මැතිනිය සහෝදරයන් සහ පවුලේ හැම දෙනාම සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ මීට වසරකට පෙර දිවංගත වුණ උතුරු කළුතර මහවස් කඩුව ශ්‍රී කවිදජ ගුණානුස්මරණ දස්සෙල් උපාසිකා යෝගාශ්‍රමේ බොහෝ කාලයක් කැපකාරියක වී කටයුතු කළ පින්න දූව හේවා සිරිමති උපාසිකා මාතාවට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, එතුමිය සිහිපත් කිරීම එතුමියට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඇගේ නමින් දිවංගත වන්නට යෙදුණු සහෝදර සහෝදරයන් නෑසියන් හිතමිතුරන් හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම, මෙම ධර්ම දේශනාවේ කුසලය මේ හැම දෙනාටම එකලෙසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම මෙම ආරාමේ වැඩ සිටින සීලම මෙහෙණින් වහන්සේලාට සුජීවත්ව සිටින අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, අපවත් වන්නට යෙදුණු සීලු දෙනාට පින් අනුමෝදන් කිරීම, ඒ වාගේම සුජීවත්ව සිටින අනිකුත් සොහොයුරියන් සහ හිතවතුන්ට හිතවතියන්ට පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ද ඇතිවයි අද දවසේ කළුතර උතුර විලේගොඩ සෝමසිරිහි P.H. යසවති මැතිනිය සහෝදරයන් ඒ වගේම පවුලේ හැම දෙනාම සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපි ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. වෙල්පල්ල වගුරුවෙල ජයසෙවන මහේෂ් ජයසිංහ, වෛද්‍ය අනෝමා ජයසිංහ සහ ඉන්දු ජයසිංහ ජයසිංහ පවුලේ හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 2024 ජූනි මාසයේ 18 වන දිනට 95 වෙනි වියට පාතබන සෝමවතී ජයසිංහ මෑණියන්ට නැන්දනියට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම, ඇගේ ඉදිරි කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව, වසර 25කට පෙර දිවංගත වුණ අභයරත්න ජයසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම සිහිපත් කිරීම, ඒ වාගේම සංසාරගත මිය පරලව ගිය සියලුම නෑසයන් සිහි කිරීම පින් අනුමෝදන් කිරීම, දැනට සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට දූ දරුවන්ට මොනුබුරු මිනිබිරියන්ට හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය අයගේ සියලු යහපත් ආකල්ප බලාපොරොත්තු සියල්ල ඉටු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි වෙල්පල්ල වගුරුවෙල ජයසෙවන පදිංචි මහේෂ් ජයසිංහ, වෛද්‍ය අනෝමා ජයසිංහ, ඉන්දු ජයසිංහ පවුලේ හැම දෙනාම දූ දරුවන් මොනුබුරු මිනිබිරියන් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලද උතුම් කුසල ශක්තිය ලෝසසුන් රකින්න සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලොව ගියහිත නම් සඳහන් කළ හැම දිනාටමත් අනුමෝදන් වේවා. පරලොව ගමන සුවපත් වේවා. උතුම් නිවනින් සැනසේවා. මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය සිද්ධ කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ දහම් පණිවිඩය ලෝකයට රැගෙන යන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝවාසී සියලු දෙනාටම මේ උතුම් කුසලය අනුමෝදන් වේවා. මෙලොව පරලොව දෙලොව සැපත් කෙලවර උතුම් නිවන සාක්ෂාත් කරන්නට මේ ධර්ම දානමය කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සද්ධා ධර්මදේශනයේ පැවැත්වෝ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උඩුහවර විජයාරාම වාසී කොළඹ ඩීඑස්සනායක විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද උඩුහවර ඉන්දසිරි ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු 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 මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 01 12 69 41 40. මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වෙන වග සිහිපත් කිරීමට කැමැතියි. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.